සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග සිය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අස්වැසුම දෙවන අදියරේ සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ලබන 15 වනදායි. එහෙත් ප්‍රතිලාභ කඩිනමින් ගෙවීමේ අරමුණෙන් හැකි සෑම දිස්ත්‍රික්කයකම එම කටයුතු ඉක්මනින් ආරම්භ කරන බවද ශෙහන් සීමසිංහ මහතා පැවසුවා. මේ අතර දෙවන අදියර සඳහා අස්වැසුම 5.5 යොමු කිරීමට ඉදිරි සතිය තුළදීද අවස්ථාව හිමිවනවා. දෙවන අදියර සඳහා 5.475 ලක්ෂ ලැබී තිබෙනවා. ඉන් 25,000ක් අඩුපාඩු සහිතව 5.5 පුරවා ඇති බවයි රාජමාත්‍යවරයා පැවසුවේ. ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම රජයේ අරමුණයි. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ඇති අතර සුදුසුම අය වෙත ප්‍රතිලාභ ලබා දීමට සෑම පියවරක්ම ගන්නා බවද ශෙහන් සීමසිංහ මහතා අවධාරණය කළා.